ඇත්තටම පාර්ලිමේන්තුව තුල අපි කියන්නේ ජනතාව මේ අරගල කරන කාරණාව විශේෂයෙන්ම ගෝල්පෙස් පිටියේ පමණක් නෙවෙයි තව නිහඬව අරගල කරන විශාල ජනතාවක් කියන කාරණා ගොඩක් තිබෙනවා මම ඒකයි කිව්වේ මූලික ප්‍රශ්න ටික එකක් මම කියපෝ කාරණා පහ ඒත් එක්කම විවස්ථා සංශෝධනයේ තව පැත්තක් මේ දෙක තුනම වෙන්න ඕනේ ඉතින් මේකට කාලේ නාස්ති කරන්නේ නැතුව අපි එකිනෙකාට බැනගන්නේ නැතුව දෝෂාරෝපණය කරගන්නේ නැතුව මෙන්න මේ මූලික ප්‍රශ්න ටික දිහා බලලා ඒවාට විසඳුම් ගැනීම සඳහා සාකච්ඡා කිරීම තමයි අත්‍යවශ්‍ය හදිස්සියම කාරණේ හැටියට මම දකින්නේ පාර්ලිමේන්තුවේ සුනාම ඒවටයි විසඳුම් හොයන්න ඕනේ ඒවයි සාකච්ඡා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දැන් මේ අලුත්ෙන් එන 21 වෙනි සංශෝධනයේ සම්බන්ධව සාකච්ඡාවට අගමැතිවරයාත් එක්ක ඔබතුමාලගේ පක්ෂ නියෝජනය කරන මහලේකම්වරයාත් සහභාගී වුණා. තව මන්ත්‍රීවරු සහභාගී වුණා. මේ සංශෝධනයේ සම්බන්ධව නැවත වතාවක් ඔබතුමාලගේ පක්ෂයත් ඇතුලේ සාකච්ඡාවක් තිබ්බද? මොකද්ද ඔබතුමාලගේ ස්ථාවරය? 21 වෙනි සංශෝධනයේ පිළිබඳව අපි ඉදිරිපත් කරපු යෝජනාවක් දැනටමත් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඒ අතර ආණ්ඩුව යෝජනාවක් හැටියට අරගත 21 වෙනි සංශෝධනයේ කෙටුම් පතක් අපිට ලැබුණා. ඒ පිළිබඳව අපේ කොත්ති අධිකාරි මණ්ඩලයේදී අදහස් වමාරු වුණා. ඒ වගේම අපේ කණ්ඩායමක් පසුගිය සතියේ ඒ සාකච්ඡාවලට ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වුණා. නමුත් 21 වෙනි සංශෝධන ගැන අපි දාන ස්ථාවරය ඉතාමත් පැහැදිලි. එකක් අපි කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ සියල්ලම ඇතුළත් වෙන්න ඕනේ. එයා ඊට අමතරව අපි ඉදිරිපත් කරපු යෝජනාවේ තිබෙනවා විධායක ජනාධිපතිත්වයේ අහෝසි කිරීමේ යෝජනාවකුත්. දැන් තර්කයට ගිහිලා තිබෙන්නේ විධායක ජනාධිපතිත්වයේ අහෝසි කිරීමේ යෝජනාව ගෙනාවොත් එය ජනමත විචාරණයකට යා යුතුයි කියන අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. කොමුණත් අවසාන තීරණයකට අපි එළඹිලා නැහැ. නමුත් අපි කියන්නේ පාර්ලිමේන්තුවේ 3-2 අපි ඉදිරිපත් කළ තියෙන යෝජනාවට අදාළ කෙටුම්පත අපි සම්මත කරමු. ඒ වගේම ජනමත විචාරණයක අදාළ කාරණා පස්සේ ජනමත විචාරණයකට යන්න පුළුවන්. නමුත් අපි කියන්නේ 21 වෙනි යෝජනාව රටේ මහජනතාව අපේක්ෂා කරන දෙයක්. ඒ නිසා අපි ඒ සඳහා සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදී ඒ ආණ්ඩුව එක්ක කරපු සාකච්ඡාව පිළිබඳව නැවතත් අදහස් හුවමාරු කරගෙන අපේ අදහස ස්ථිර වශයෙන් දන්වන්න කැමැතියි. අපි කියන්නේ ඉතාමත් ඉක්මනින් මෙය සම්මත කළ යුතුයි. මන්ත්‍රී ධූරයේ ඉඳලා ගියපු ඇමතිවරු දෙන්නා දැන් මේ වර්තමාන ඇමති ධූර දන්න දෙන්නා කියන්නේ ජනාධිපතිවරයා එකඟ වෙලා තියෙනවා ඔහු තනතුර අතහැරලා යන්න. ඒකයි අපි ඇමතිකම් ගත්තේ. එතකොට ඔවුන්ට එකඟ වෙලා තිබෙනවනේ. එතකොට ඔබතුමාලත් එක සාකච්ඡාවකට ආවොත් ඉන්නේ එහෙම එකඟතාවයකට එන්න පුළුවන් මේ ඉදිරි කාලේ සම්බන්ධ. ඇත්තටම ඒ දෙදෙනා ගියේ පක්ෂ එකඟතාවය අනුව නෙවෙයිනේ. අපි මේ යෝජනා පිළිබඳව දින ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡා කළා. අවසාන වශයෙන් අපි තීරණය කළේ අග්‍රාමාත්‍ය ධූරේ බාරගන්නේ පූර්ව කොන්දේසි 4කට 90 කියලා. එතකොට ඒ කොන්දේසි 4 පිළිබඳ අපි දන්නා යවන්නට දන්නා යවන විටත් අගමැති ධූරේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කළා තිබුණේ. ඒ කිව්වේ ජනාධිපතිවරයා අපි කඩේ යවුවා කිව්වොත් හරි. මොකද මිනිසුන්ට එකක් කිව්වා. ඒ වගේම යටින් තව සාකච්ඡාවක් තියලා රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්න අපිට දන්වලා යවන්නත් සතියකට පමණ පෙර එයයි තීරණය කරලා තිබුණේ. මොකද රාජපක්ෂ වරුන්ගේ ආරක්ෂාව තියෙන්නේ එතන. ඒ නිසා කාටවත් කියන්න බෑ අපි මේ තීරණය ගත්තේ විවෘත භාවයක් නැතුව කියලා. මොකද විවෘත භාවයකින් අපි ගත්තේ. ඒ නිසා පක්ෂයේ කිසිදු සමාජිකයෙකුට අයිතියක් නැහැ. පක්ෂයේ ගත්ත මතයට පිටින් ගෙහිලා රට වෙනුවෙන් කියලා හරි රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න කියලා හරි නිදහස කරුණු කියමින් ආණ්ඩුවේ මැති අමතුරු තනතුරු බාර ගන්න. මොකද අපි කිව්වා තනතුරු වමනා නැහැ. පාර්ලිමේන්තුවේදී රට ගොඩ ගැනීම වෙනුවෙන් ගන්නා වූ ඕනෑම පියවරකට අපි පක්ෂයකට සහයෝගය දෙනවා කියලා. ඉතින් ඒකට ඕන යෝජනා කුමක්ද කියලා අපිට කියන්නේ. එකක් ව්‍යවස්ථා සංශෝධන හැම එක පැත්තක්නේ. දෙක ඊට වඩා බරපතල කාරණාවක් තිබුණානේ. එකක් මිනිසුන්ට ඉන්ධන නැහැ. ඩීසල් පෙට්‍රල් ටික නැහැ. මිනිසුන්ට ගෑස් ටික නැහැ. විදුලි බලය නැහැ. පොහොර ටික නැහැ. ජීවන වියදම් වැඩි වෙනවා. මේ මූලික කාරණා පහට ආණ්ඩුව යම් ආකාරي ජනතාවට සහන දෙන සහ මේ දැවෙන ප්‍රශ්න පහ විසඳන්න මොනෝhari යෝජනාවක් ගේනවා නම් ඒ යෝජනාවේ දිගපළල බලන්න නැතුව අපි සහයෝගය දෙන්න සූදානම්. ඒකයි රට වෙනුවෙන් උදව් කරනවා කියන්නේ. ව්‍යවස්ථා සංශෝධනයේ තව එකක්. ඒ නිසා මේක පටලවා ගන්න නැතුව ආණ්ඩුව ඒ සඳහා යෝජනා ගේන්න. ඒ වෙනුවට අපේ මන්ත්‍රීවරු තනතුරු ලබා දෙමින් බිලිබා ගන්න උත්සාහ කරනවා නම් ඒක සම්පූර්ණ වැරද්දක්. ඒ නිසා එයයි කරලා තියෙන වැරද්දක් හැටියටයි පක්ෂය දකින්නේ. දැන් අගමැතිවරයා අද සවස විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා නිවේදනයක් ඉදිරිපත් කරන මාධ්‍යයට මොන වගේ ප්‍රකාශයක් කරයිද? ඇත්තටම එතුමා කළ යුතුව තිබෙන්නේ නිදහසට කරුණු කියන එක නෙවෙයි. දැන් අපි දැක්කනේ මීට පෙරත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශ. ඒ නිසා තිබෙන තත්ත්ව ගැන ජනතාවට අවබෝධයක් තිබෙනවා. තවදුරටත් අපිට කියන්න බෑ භාණ්ඩාගාරයේ හිස් විනිමය නැහැ. අපි බංකොලොත් වෙලා තියෙන්නේ කියන ඔය කතා අහන්න මිනිස්සු ජාතිය මිනිස්සු කැමති නැහැ ජාතිය අමතන අවස්ථාවක. මිනිසුන්ට ඕනේ මං කියපු මූලික ප්‍රශ්න පහට උත්තර දෙන්න. එකක් අපිට කොහොමද පැය 24ම ඉන්ධන ලබා දෙන්නේ? අපිට කොහොමද පැය 24ම විදුලිය ලබා දෙන්නේ?
අපිට කොහොමද ගෑස් පෝලිං වල නැතුව ලබා දෙන්නේ අපිට කොහොමද මේ කන්න වගා කරන්න පොහොර ටික දෙන්නේ අපිට කොහොමද ජීවන වියදම් මේ වගේ දවස දවස වැඩි වෙන්නේ නැතු වෙන්න එක පාලනය කරන්න ඒ අඩු ගානේ මේ මූලික ප්‍රශ්න පහට කෙටි කාලීන විසඳුමක් හරින් ආණ්ඩුව යෝජනා කරන්න එයයි අගමැතිවරයා කළ යුතු තිබෙන්නේ ජාතිය අමතලා එහෙම නැතුව නිදහසට කාරණා කියන එක නෙවෙයි විශේෂයෙන්ම අපිට විනිමය හිගයක් තියෙන බව ඇත්ත විනිමය හිගේ පියව ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ රට දැනුවත් කරන්න පාර්ලිමේන්තුවට කියන්න මේවා කියන්නේ නැතුව අපිට අමාරුකම් තියෙනවා රටේ ජනතාවට පිටිතද කරගන්න කියන උත්තරේ නම් අපිට අවශ්‍ය නැහැ. අදතුමා දැන් වර්තමාන දේශපාලන තත්ත්වය කොහොමද විපක්ෂයේ කාර්යභාරය මොකද වෙන්නේ දැන් මේ වෙනකොට? මේ වෙනකොට රටේ දේශපාලන තත්ත්වය නම් හරිම අස්ථාවරයි. මොකද මිනිස්සු ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා ලොකු ප්‍රශ්නක ඉන්නේ. ඒකට හේතු ගොඩක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි අද මිනිස්සු බලාපොරොත්තු වන සහනය දෙන්න නැත්නම් ඒ මිනිස්සු බලාපොරොත්තු වන විදිහට ඒගොල්ලගේ ජන ජීවිතය යම් ආකාරයක සාවර කරන්න කිසිදු වැඩපිළිවෙලක් තියනවා කියලා පේන්නේ නැහැ. ඒක තමයි මේ වෙන්නේ දවස ගානේ බඩු මිල වැඩි වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා මිනිස්සු අහන්නේ. මේ සියල්ල සිදු වෙන්නේ ආණ්ඩුවක් නැහැ. ඉතින් ඒක නිසා දේශපාලය නම් ඉතාමත් කනගාටුදායක ලෙස චලනය වෙමින් තිබෙනවා. මං හිතන්නේ ලොකු කුණාටුවකට හසු වෙලා තිබෙන මේ රටේ දේශපාලනේ. තවමත් ඔබතුමාලා ඉන්න ජනාධිපතිවරයා යා යුතුයි කියන මතයේද අපි මේ යෝජනාවෙන් කිසිවක් බැහැර වුණේ නැහැ. පළවෙනි දේ තමයි අපි අර ජනාධිපතිවරයාට ලියලා යවපු මූලික කාරණා හතරම අපි එලෙසම වළංගු කාරණා හැටියට සලකන්නේ. ඒක එකක් මේ විධායක ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා වහා ගෙදර යා යුතුයි කියලා. ඒකට අපි කිව්වේ නිශ්චිත කාලසටහනක් අරගෙන ඔහුට යන්න ඕන කියලා. ඒක මිනිස්සුන්ගේ අදහසක්, බිම තියෙන අදහසක්, අරගලකරුවන්ගේ අදහසක්. ඒ නිසා අපි මේ ස්ථාවරයේ කිසිදු වෙනසක් මේ දක්වාම සිදු කළ නැහැ. තාමත් ඉන්නේ ඒ අදහසේ පමණක් නෙවෙයි. අපි ජනාධිපතිවරයාට ලියපු මූලික කාරණා හතරම එලෙසම අපි ස්ථාවරයක් හැටියට දරනවා.